අයිබෝන් කියලා පිළිගන්නවා අපි දැන් බලන්න හදන්නේ අද 6 වෙනි වීඩියෝ එක channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න දැනට අපි වීඩියෝ දැනට පහක් දාලා දිනවා අද මේ 6 වෙනි වීඩියෝ එක දැන් පිළිවෙලට ලෙසන් එක යනවා මට ගොඩක් කට්ටිය personally කතා කරා තේරෙන්නේ නැති ප්‍රශ්නත් අහලා තිබ්බා එහෙම ප්‍රශ්න අහලා ඉගෙන ගන්න ඇයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේකෙන් ඔකටින් දෙයක් ලැබෙනවා කියලා කියන ඇත්තම මට සතුටුයි ඊළඟට අද අපි තවත් ස්වර අභ්‍යාසයක් කරනවා මොකද ඊළඟ මේ වීඩියෝ කියන්නේ 7 වෙනි වීඩියෝ එකද අපි සින්දුවක් ප්ලේ කරන්න හිතන් ඉන්නවා සින්දුවක් එක සින්දුවක් නෙවෙයි සින්දු දෙකක්ම අද මේ ස්වර අභ්‍යාසය කොහොම හරි ප්‍රැක්ටිස් කරන්න කලින් ඒවත් බලන්න මම කටින් ප්‍රැක්ටිස් කරන්නට 5 වෙනි වීඩියෝ එකේ කියලා දුන්නා හරි ඔක්කොටම කලින් බලන්න වලින් කියොන්ද කියලා හරි දැන් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා ඇති කලින් වගේම ලින්ක් එකක් හරි PDF එකක් හරි වර්ඩ් එකක් හරි එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකේ ඇති අලුත් ස්වර අභ්‍යාස දෙකක් තුනක් වගේ. ඊයද ඔක්කොම ටික ප්ලේ කරන්නයි කියලා දෙනවා. මෙයා ඒ ටික බලමු. පළවෙනිම ඇති නෝට් තුන තුනක් දාලා තියෙන සෙට් එකක්. ඇති සරිගා, රිගමා, ගමපා, මපදා, පදනි, දනිසා. එක සෙට් එකක්. ඒකට එහා පැත්තම සෙට් එකේ ඇති ඒකේ අවරෝහණය. සනිදා නිදපා දපමා පමගා මගරි ගරිස මොනයි සෙට් එක ඇත්තේ අද මම උගඩන්න කියලා දෙන්නේ අන්න ඒක ප්ලේ කරන්න කොහොමද කියලා දැන් මම ආයේ අමුතේ මුල කරන්න ඕනාවක් නැහැ කියලා හිතනවා මොකද ඔය කට්ටිය දැන් වීඩියෝ ටික බලපු කට්ටිය දන්නවා මේ වෙද්දි සාමාන්‍ය මේ මට්ටමට ප්ලේ කරන්න පුළුවන් කියලා කියන්නේ අත්‍තරම ඇති ඔකට ඉන්න හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙනවා දැන් මම අද සරිගාරි ගමා එක ප්ලේ කරන්න දන්නේ ඒක විශේෂත්වයක් තියෙනවා ඔන්න මම ඒකේ පළවෙනි පෙළි ගන්නවා සරිගා ඔන්න මම කලින් කියලා දුන්න එක වාසිය තියෙනවා ඔන්න සරිගා කියද්දි මෙන්න මේ සා රිගා ප්ලේ කරලා ඉවර වෙද්දි මෙන්න මේ දෙකට ඇඟිල්ල තියලා ඉවරයි අපි ඊළඟ ගහන්න තියෙන රිගමා මොකුත් නැහැ මෙන්න මේ ඇඟිල්ල එකපාර කෙස්සුවා රිගාමා ඔන්න බලන්න සරිගා රිගමා දෙකම දැන් රිගමා උතර මේ ඇඟිල්ල ඉස්සුවා ගමපා මපදා පදනි දනිසා ඔන්න තව පාරක් මං හිමීට ප්ලේ කරන ඔක්කොම ටික එකට ඒක ලේසි කියලා හිතන එච්චර අමාරුවක් නෑ දැන් ඕකේ අනිත් පැත්ත ඒක තේ විදිහමයි සානීදා නීදා පා දා පා මා පා මා ගා මා ගා රි ඔන්න මම එකත් එක දිගට ප්ලේ කරනවා පොඩ්ඩක් හිමීට ස්වර අභ්‍යාස දෙක ඉච්චරයි තියෙන්නේ මොකද මම එකම ස්වර අභ්‍යාසයේ ආරෝහණ අවරෝහණ දෙක සරිගාරි ගමා නෝට් 3 3 3 3 එක දිගට උඩට යන එකයි නෝට් 3 3 පල්ලයට යන එකයි ඔන්න මම මේ දෙකම එකවර ප්ලේ කරනවා ආපහු
තියෙන ඔච්චරයි ඒ ස්වර අභ්‍යාසයේ ඊදාට මම දෙවෙනියකට යනවා ඒක තියෙන නෝට් හතර හතර අර වගේම දැන් සරිගා රිගමා ගමපා වගේ මේකේ තියෙන්නේ සරිගාමා හතරයි රිගමාපා ගමපාදා මාපාදානි පාදානිසා හරිම ලේසි ඔකට මේ ක්‍රමය අල්ල ගත්තා නම් දැන් අපි කලින් දැන් මම මේ මේකට කලින් මම ප්ලේ කරේ තුන තුන යන එක මේකේ තියෙන හතර හතර යන එක හරිම ලේසි සරිගම රිගමපා ගමපාදා මාපාදානි පාදානිසා මොකද මේ විශේෂ අර පටල ගන්න දේවල් නැහැ. ඔකට එන හොඳට අයිඩියා එකක් ගන්න පුළුවන්. හොඳට ප්ලේ කරලා බලන්න. මම මේ දැන් ප්ලේ කරලා පෙන්නනවා. පර්සනල් මොකක්hari ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් කමෙන්ට්ස් වලට උත්තර දෙනවා. සහ පර්සනලි මගේ මොබයිල් නම්බර් එක දාලා දුන්නා. එකින් කෝල් එකක් දීලා අහන්න. අපි ඊළඟ එකත් ප්ලේ කරමු. පළවෙනි නෝට් හතර. සාරීකාමා Ri ga ma pa ga ma pa da ma pa da ni pa da ni sa ඔන්න මම තව පාර ප්ලේ කරන්න ඉවිද හතර හතර පිළිවෙලට ගියා දැන් ඒකේ අවරෝහණ එක සානී දාපා නී දාපා මා දාපා මා ගා පා මා ගරි මා ගරි සා මම එක්කම සෙට් එක අපෝ එකපාර ප්ලේ කරලා පෙන්නනවා ඔන්න ඒකත් ඉවරයි ඇත්තරම ඉතාමත්ම ලේසි මෙවුවා ඉච්චර දේවල් නෙමෙයි ඔකට නට පිළිවෙලට වීඩියෝස් ටික බලුවා නම් ඉගෙන ගන්න පුළුවන් මේ වීඩියෝ ඒ කියන්නේ මේ ටික ප්ලේ කරද්දී ප්‍රශ්නයක් තියෙනවා නම් මුල වීඩියෝස් ටික බලන්න ඉගෙන කොට එන්න මේක ලේසියෙන් කොට දා ගන්න පුළුවන් මේ දෙක තමයි අමාරු තියෙන දැන් මම ලේසි එකක් දාලා දෙනවා තුන්වෙනි එක ඒක නෝට් දෙක දෙක සාරි සාගා සාමා සාපා මේක විශේෂත්වයක් තියෙන්නේ මේ සා වයර එකයි පා වයර එකයි ලේසි ලේසි ඉක්මනට ඉක්මනට මාරු වෙනවා එතකොට මේ පඩලා ගන්න තු මාරු කර ගන්න ඕනේ මම ඒකයි අන්තිමට එක දැම්මේ ඔන්න ඒකත් මම ප්ලේ කරනවා ඒකේ පළවෙනි නෝට් දෙක තියෙන්නේ සාරි ඊළඟක සාගා සාමා සාපා සාදා සානි සාසා අර මෙහෙම 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 මාරු වෙනවා ඒක පුළුවන් ඒක මාරු කර ගන්න මම කියන්නේ ඉක්මන් වෙන්න එපා හොඳට නෝට් එක ප්ලේ කරන්න ඊට පස්සේ ඒකෙන් ගන්න පුළුවන් ඔන්න බලන්න පළවෙනි පොලිම සමා වෙන්න පළවෙනි පොලි පළවෙනි පෙළිය සාරි දෙවනික සාගා සාමා සාපා සාදා සානි සාසා ඔන්න ඔක්කොම ටික එක දිගට ප්ලේ කරනවා ඒක හොඳට ප්ලේ කරොත් මෙන්න මේ ස්පීඩ් එක ප්ලේ කරන්න පටන් ගත්තොත් ඇති. ඒක ටික කාලයක් ඇදෝ කරගෙන යන්න බෝ එක තව ඉතුරු ප්‍රැක්ටිසස් කරද්දී පුරුදු වෙනවා. ඒක එච්චර සලකන්න දෙයක් නෑ. හරියට ඇකියුරසි එක තියාගෙන හොඳට ප්ලේ කරන්න. දැන් මම ඒකේ අනිත් පැත්ත කියලා දෙනවා. ඒකෙන් එහා පැත්තේ මැති තව එකක්. සානි සාදා සාපා සාමා සාදා සාරි සාසා. ඔන්න ඔය ටික ප්ලේ කරනවා. මුලින්ම පෙළි පෙළි ප්ලේ කරමු. සානි
සාදා සාපා සාමා සාගා සාදි සාසා ඔන්න මම හිමීට ප්ලේ කරලා පෙන්නනවා චුට්ටක් වේගෙන් ප්ලේ කර පෙන්නනවා ඔන්න මම මේ දෙකම ආරෝහණක අවරෝහණක එක දිගට ප්ලේ කර පෙන්නනවා දැනට සෞරභ්‍යාස ඒ මම PDF එකේ දුන්න සෙට් එක ඔක්කොම ඉවරයි. ওই කටියෙන්ද ඒක මම හිතනවා ලේසියෙන් ප්ලේ කරන්න පුළුවන් කියලා. හොඳට ප්‍රැක්ටිස් කරන්න මම අර කිව්ව විදිහටම ඒතර ඔය කටියෙන්ද මේ මට්ටමට කොහොමත් මේක ගොඩ දා ගන්න පුළුවන්. ඊළඟට අපි ඊළඟ වීඩියෝ එකෙන් කොහොම හරි පොඩි ලස්සන සින්දු දෙකක්. මම ඒකයි කිව්වේ මුලින්ම පොඩි ලස්සන සින්දු දෙකක් කියලා. ලොකු ලොකු සින්දු නෙවෙයි වාඩ ප්ලේ කරන්න බෑ අපිට. පියවරෙන් පියවරෙන් ඔය කටියෙන්ද මේ වීඩියෝ ටික ඉවරෙදි අන්තිමට ඔය කටියෙන්ද හොඳ කියමදී ලස්සන සින්දු සෙට් එකක් මම ප්ලේ කරන්නත් කියලා දෙනවා. ඒවත් මේ විදිහටම කොහොමද ප්ලේ කරන්නේ? ඒකේ නොටේෂන් එක දීලා හොඳට ප්ලේ කරන්න කියලා දෙනවා. පීවරෙන් පීවරට යමු. වැඩි කාලයක් මේ ඔකට බලන් ඉන්න වෙන එකක් නැහැ. ඔකට යන්න හොඳට ප්ලේ කරන්න පුළුවන් එකක්. ප්‍රැක්ටිස් කරන එක තමයි අනිවාර්යෙන් කරන්න ඕනේ. අදට මෙච්චරයි මම වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ සින්දු ප්ලේ කරන්නත් කියනවා ඊළඟ වීඩියෝ එකෙන්. channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. personally මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට call එක දීලා අහන්නත් පුළුවන්. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු.